ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරඟ දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ අනුව හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකාවවත් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇමුල්දෙනිය හෝ නවකපා දඟපන්දු යවන ක්‍රීඩක දුසන් හේමන්ත කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව Sunday Times පිටෝ වාර්තා කරනවා. මේ අතර අයර්ලන්ත කණ්ඩායමේ උපනායක පෝල් ස්ටර්ලින් අයර්ලන්ත ටෙස්ට් සංචිතය සමගින් ගාල්ලේදී එක් වී තිබෙනවා. පසුගිය 20 වනදා රාත්‍රී කාලයේදී ඔහු සංචිතය සමගින් එක් වී ඇති අතර ඔහු තම කණ්ඩායමේ ක්‍රීඩකයන් සමගින් පුනරවීම කටයුතු සඳහාද එක් වූ බවටයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඔහු නිමා වූ අයර්ලන්ත කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ සීමිත පන්දුවාර තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කළ අතර පසුව යළිසිය රට බලා පිටත්ව ගියා. ඒ අනුව බංගලාදේශයට එරි පැති ටෙස්ට් තරගය සඳහා මෙන්ම ශ්‍රී ලංකාවට එරි පළමු ටෙස්ට් තරගය සඳහාද ස්ටර්ලින් ක්‍රීඩා කළේ නැහැ. කෙසේ වෙතත් ඔහු දෙවන ටෙස්ට් තරගය සඳහා වන අයර්ලන්ත සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළා. තවද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලද ඉහළම ටෙස්ට් ජයග්‍රහණය ඉක්ුද්දා අයර්ලන්තයට එරෙහි වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ වාර්තා අතරට එක් වූයේ 99 වන ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි. අයර්ලන්තයට එරෙහි හෙට ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ හොත් ඒ වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් සියවන ටෙස්ට් තරගයේ ලෙසටයි. එසේම එම තරගයේ ශ්‍රී ලංකා පිල ජය ගත හොත් ටෙස්ට් තරග 100ක් ජය ගැනීම සඳහා අඩුම තරග සංඛ්‍යාවක් වැය කළ ආසියානු කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා අතරට එක්වනු ඇති. එමෙන්ම ලොව අනෙක් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් කිහිපය අතරින් අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් ජයග්‍රහණ 100ක් වාර්තා කළ කණ්ඩායම් අතර පස්වර ස්ථානයට පත්වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇති. ටෙස්ට් වරන් ලැබූ දා සිට ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරග 310ක් දක්වා සහභාගී වී ඇති අතර ඉන් තරග 99ක් ජයග්‍රහණය කළා. තරග 119ක් පරාජයට පත් වී ඇති අතර තරග 92ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී තිබෙනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.